දෝෂණය වංශාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්විෂන්ෙ. ඇදන්නේ හාරසිඇති සහත් වැනි ටෙලිවැකිය. ඔබ දන්නවා අප බොහෝ ටෙලිවැකිවලින් පෙන් බාදුන්නා නීතිය සැමට එක සමාන නැති බව. නීතිය සැමට එක සමාන නැති බව. මෙරටේ දූෂණය වංචාව අක්‍රමිකතාසේම අපරාධත්මිතරම් ඉහලගොස් මෙරට දූෂිත රාජ්‍යයක් බවට පත්වනේ නීතිය සැමට එක සමාන නැති නිසයි. සරලම උදාහරණයක් දෙන්නම් මහපාර්යෝන තරම් පොලිස් හ ද ෝද . ෙුම් සිදු කරෙනවා අනේද නතර කරන තරමක් නතර කරන්නේ යතුරු පැදි ත්‍රීරෝධ රත සහ සාමාන්‍ය වාහන. අර මේ පොලිස් ආරක්ෂිකින් පිරි වරාගෙන පෙර ගමන් රත එක්ක යන දේශපාලක් නින්ව නතර කල්ල පරික්ෂා කරනවා හීනකින්වත් දැල තියෙනවාද. මේ ජාතියේ ලොකුලොක්කො ශුද්දවන්තයෝද උන්දලගේ වාහනවල හොරබඩු ගෙනියන්ට බැරිද කුඩු අරගෙනයන්ට බැරිද එයාපෝට්ටක අරගෙන බලන්ට නේද ඒකෙත් තරමේ අති විශේෂ? varaර ප්‍රසාධ සහිතවනේද VVIP ලේබල් එක එහෙම ගහගෙන ඒ අනේන උන්දල බාලද ශුද්ධවන්තයෝද නේද. ොම උදාහරණේනේ අර අහම්බෙන් අල්ලගත්ත රත්තරන් සබ්‍රරි නේද. මිනිහට නීතිය ක්‍රියත්මකුණ හැටි ැක්ක නේද ැද පෙරදිග රටවල දහ දුක්විඉඳලා ලංකාවටන අහිංසක ගෘහණියකගේ මල්ල ඇදලා ඇල් ගෙඩි දෙකතුනත් කුණුබක් කියට දාන නිලධහරින්ට ඔය මේ ග්‍රීන් ලයින් වල එන මහුන්දලගේ බෑක් එෙම අවුසන්ට පුළුවන්ද නේද. ඇවස්ුවත්ෙති වැඩක් නෑනේ හවුනත් මොකද සබ්‍රිට වෙච්චිදේමයි ව නේද පොඩිගහනක් ගවල එලියටයනවා ැම් බලන්න හිටපු සෞඛ්‍යඇමති. එයයිගේ ගෙදරටම ගිහිල්ල මේ ස්වච්චාවෙන්ම ප්‍රකාශයක් දෙනකං ගත්තේ ෑනේද. කෙහෙලිය හරිගයට නීතියටත් උඩින් වගේ නේද බැලූ බැල්මට පේන්නේ ඇ ඇත්තටම හරි නම් මේ සෞ්‍යෙන් මහවුන්දලගෙන් සිදුවෙලාතියෙන්න අපරාධ ගැන මීට වඩා පුළුල් විියෘත පරීක්ෂණයක් පවත්වන්නට ඕනන නේද. නීතිය සැමට සමාන නැති බවට මේ උදාහරන්න හොදේ දැම් බලන්න අද ක්‍රියාත්මක යුක්තියම මෙහෙවුම නේද. අපි ටිරාන් අලස්වෝ අයින් කරමු. ඇ ඒඔහු පළමුුවතාවටනේ මහජනාරක්ෂ කැමතිවෙන්නේෙ නේද. නමු දේශබඳධුව අරම්බලන්න දේශබන්ධු තෙන්න්නකෝන්? බස්නාහිර පලාත බාර ජේෂ්ට නියෝච්චු පොලිස්පති. එතකොට ඒ කාලේ මේ කුඩ්ු හොර හිටිය නැද් කුඩ් ොනමිනිස්සුහිටිය නැද නේද. යාට එදා මේ වැටලීම් කරන්ට ඉඩ දුන්නේෙ නැත්තේ හිටපු පොලිස්පති සිඩීද මේ ප්‍රශ්නය අපි මීට පෙරත්ඇැහවා. ඒම නැත්නං එදා හිටපු පොලිස් ඇමතිද. එහෙ මත් නැත්තම් වෙනත් දේශපාලන බලවතෙක් හිටිය අද දේශ බන්ධට උඩින්. හ මොකද අපිට මතකයින නේ ධර මීගුමියේ දේශපාලක්ඥයකුගේ නිවස ස්ෆෙන් ගිහිල්ල වටලපු වෙලාවෙේ මිනිාව ඔබේර ගන්ට ගේිය එදා රටේ ලොකුම? ලොක් නනේද දේශ බඳුලගේ අත්වලට එහෙම නම් එපමන කලක් මාංචු දාලා කුඩු බිස්්නස් කාරීන්ට රජවෙන්ට ඉඩ දුන්නේ කෞුද කියලා දැනගන්න රටේ ජනතාවට යුක්තිමේ අයිතියක් තිය නොනේද ? කත්මතකතියාගන්ටකෝ නීතිය ඇතුළේ නීතියට මවාවෙලා අනීතික දේවල් කරන්ට කාටවත් අයිතියක් නෑ හොඳේ ඒකයි අපි සැමවිටම පවසන්නේ නීතිය සැමට එක සමානවිය යුතුයි කියලා හොදේ අද පත්තරවල තියෙනවා හරක්කටා ඉදිරියේද සඩ නීතිය නවල ලුහරද පොලිෂ්පතිගෙන් දොස් කියලා වැඩබලන්න පොලි්පතිකින් ඒෙමයි නිවැරදි වෙන්ට ඕනේ ඒ පත්තරවල තිබ්බ හරක්කටාගේ පොලිස් ගජයින් දහන මේකට. එරහිව පොලිසියෙන්ම පරීක්ෂණ කියලා. දැන් මේ කතා දිහා බලන්නකොට එකක් පැහදිලි නේද. පොලිසියේ ඇතුළිම ලොක්කෝ නීතිය නවනවනේ අපරාධකාරීන් ළඟත් නීතිය නවනවානං හොඳේ මතකතියාගන්ට අපරාධකාරීන් ළඟත් කුඩුකාරයෝ ළඟත් නීතිය නවනවානං මැති ඇමති ලොක්කු ළඟ කොහොම නවනවදනේද දැන්තේරනවාද. නීතිය සැමට එක සමාන නැති රටා මේ යුක්තිය මෙහෙවුම යටතේ අර කොළඹ අපරාධ කොට්ටශය නිලදහරරි පිරිසක්. වැලිමදි වැඩි ප්‍රහාරයට ලක්ුණු සිද්ධ අරම්බලන්න නේද වෙඩිතිබ්බෙ පාතාලේනම්. මේ අය අතේ ආයුධතිබුණු නිලදහරින්නම්. ආ මොකටයි පැන්ලදිුවේ නේද! මේ පිරිසට වෙඩිතිබ්බෙ පාතාලේනම් වැලිගම පොලිසියේ ජංගමරතයේ අනනොතක. පිරිස පලාගේ පොලිස් කියන අකුරුටික කියව ගන්ට බැරිවද නද යුක්තිය ඇතුළේ අර්මේ පිලිපීනේ ජනාධිපති රොඩ්්‍රිගෝකිව්ව වගේ තා මම කුඩු බොන උඹලවත් මරණවා කියලා නේද ඒවගේ දේවල් කරන්ට නීතිය යොදා ගන්ට බෑ හොඳේ ඒවා අනීතිකයි දැන් මේ කුඩු බොනමිනිස් සුංහ පුනුරුත්තාපනය කරන ගමන් ගේන මහයුන්වල්ලන්න ඕනේ ගේන මහඋන්දලාව අනිවාරෙන්මත් අඩංගුට ගන්නේ නැතුව අල්ලන්නන්නේ නැතුව. නද දෙැන දන්ඩුවමත් දෙෙන්නේ නැතිව කුට ොනමිනි සුන්ගේෙන් නිිතරක් මේක පාලනය කරන්න පුළුවන්න ඒ ලෝක පුදුමයක් හොඳදි. දැන් ඒ පෙේදා මේේ අර කඩලදපපු හෝටල අරම්බලන්න. කුඩුකාරයකුගේ දේපලක් නම් ඒක අත්පත් කරගන්නවා වෙනුවට ඔහොම කුඩු පට්ටන් කරලා ඉඩබ සුද්ධ කරේ වෙනමොකක් හරි වෙන මොකක් හරී බලාපොරොත්තුවක් ඇතිවද ඇ අධිකරණයට ගිහිල්ලා හෝටලය මුදල් විශුද්ධිරණයට අහුවෙනවා කියලා වාර්තා කරලා ඒත් තොරතුරටක දීලා මේ දේපල රාජ සන්තක කරලා පලේටිකඩයක් හරි දාලාදෙන්ට තිබුණා රජේට ආදාය මක් ගන්ටනේද මේ හෝටලි අයින් කලේ ළඟ පාර්ත තියෙන හෝටලයක් වෙනුවෙන් කියන කතාව ඇ. ක්ම් හොඳේ ඇත්තක් හරියට අපි දන්නේ නෑ ඇත් තක්නම් දැක්කද එහමනම් නීතිය සැමට එක සමාන්න නෑනේ නේද මතකතියාගන්න සීසර් විතරක්න මේ සීසර්ගේ බිරිඳත් නිර්දෝෂිවෙන්ට ඕනේ මොන අනපනත් ගෙනල්ලා මොන සෙල්ලම් දාල වනත් මාධ්‍යමි කටවහලා රට ඉදිරියට ගෙනියන්ට බෑ මාධදේ කටහලා රට ඉදිරියට ගෙනියන්ට බෑ කියන කතන් ඔය ො වරත් මතකತතිಾග್ತು ತොದಾ කියලා, අද টেලිවැක අවසन කර್නோ.